වසංගතයේ මේ විසිනමින් අවසන්ද 2019 නොවැම්බරයේ අප ලෝකේ පුරා සියලු ජාතීන් තෙතිගන්වමින් බිහිසුණු යුද්ධයක් පැතිරෙන බවත් එය 2020 අප්‍රේල් දක්වා පවතින බවත් කියවෙන විස්මිත අනාවැකියක් මෙන් මාස 8කට පෙර 14 හැවිදිරි ඉන්දියා ජාතික ළමයෙකු විසින් පවසන ලදී. එම ව්‍යසනය උච්චාංශකයට පත්වීම මාර්තු 31 දින සිදුවන බව YouTube වීඩියෝවක් ඔස්සේ දෙනුම් දී තිබුණු බව ඔහු මෙම තත්වය හේතුවෙන් ලෝකෙම ආක්‍රමණය වන බවද පවසා තිබුණි. මෙම කාල වකවානුව අතරතුර මේ 29 වෙනිදා පෘථිවිය මෙම දුෂ්කර තත්වයෙන් ඉවත් වීම ඇරඹෙන බවද එතෙන් සිට ලෝකයේ නැවතත් යථා තත්ත්වයට පත්වන බවද ඔහුගේ අනාවැකියේ සඳහන් විය. ආනන්ද නැමැති මෙම සුප්‍රකට ළමයා ගැන ඉන්දියා සංගරා භූමියක කලක සිටම වාර්තා පළ වී තිබුණි. 2013 ඉන්දියන් ටයිම්ස් විසින් සිදුකුන් ලැබූ පරීක්ෂණයකදී ඔහුගේ නක්ෂත්‍රමය දක්ෂතාව උරගා බැලණි. එකල 7 වෙනිවේ පසු ඔහු සතු වියානුබද්ධ දැනුම් එදා බොහෝ අය මවිත කරලීමට සමත් විය. මෙම යුද්ධයේ රාජ්‍යයන් අතර සිදුවන්නක් නොවන බවද ඔහු තරයේ පැවසිය. කොවිඩ් වෛරසය ඔහු හඳුන්වා ඇත්තේ ගෝලීය යුද්ධයක් ලෙසටයි. එය වෛරසයක් සහ මානව සංහතිය අතර යුද්ධයේ කුජ සහ සනි, ගුරු, චන්ද්‍ර හා රාහු අතර සංයෝග ඇතිවන මාර්තු 31 මෙම සටනේ උච්ච අවස්ථාව බව ආනන්ද පැවසිය. මෙම ප්‍රබල ග්‍රහයන් පෙළ ගැස්ම පෘථිවියට දැඩි බලපෑමක් එල්ල කරන බව ඔහුගේ අදහස විය. ජලකාරක චන්ද්‍රයාගේ බලපෑම හේතුවෙන් කිවිසුම් ආදියෙන් ව්‍යාප්ත වන රෝග පැතිරෙන බව ඔහු පෙන්වා දුනි. ඔහුගේ නක්ෂත්‍රමය පුරෝකතනයන්ට අනුව මැයි 29 දින ඉහත සඳහන් ග්‍රහ රේඛාව බිඳෙයි. එයින් රෝගයේ බලය අඩුවේ. වසංගතයේ කෙමෙන් තුරන් වීම ඉක්බිති වාර්තාවල නමුත් ආර්ථික අවගමනය 2021 නොවැම්බරේ අග දක්වා බලපැවැත්වෙනු ඇතැයි ඔහු පවසා. මෙවැනි කරුණු දැන ගැනීමට TV9 අපේ පන්සල සමග ඔබත් රැඳී සිටින්න. අපේ පන්සල TV9.